රොසෙල් ටයිල් බාත් වැස උපංග වෙනුවෙන් 30%ක් දක්වා වට්ටම්. රාජ්‍ය ආයතනවල සිදුවෙන සිද්ධි සම්බන්ධයෙන් ජනතාවගේ මුදල් මේවා ලංවීම ලොක්කියක 63,000ට ගත් සපත්තු බෑග් මිල මණ්ඩලයෙන් ගෙවලා සපත්තු බෑග් මිල මණ්ඩලයෙන් ගෙවලා කියලා තමයි මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. ලංකා විදුලි බල මණ්ඩලයේ ඉහළම නිලධාරිනියක් ප්‍රංශයේ සති 3ක අධ්‍යාපන චාරිකාවක් යාම වෙනුවෙන් මිල දීගත් රුපියල් 35,000ක සපත්තු කුට්ටමටත් රුපියල් 28,000ක අත් බෑගයකටත් විදුලි බල මණ්ඩලය රුපියල් 63,000ක ගවතයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළා කියලා ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහත්මයා සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් අවධානය දුන්නොත් එහෙම එම සිද්ධිය පිළිබඳව කරපු විමසීමකදී සභාපතිවරයා සඳහන් කළා තියෙන්නේ අදාළ ගෙවීම් පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස විදුලි බල මණ්ඩලයේ විගණන අංශයට යොමු කළ බවත් විගණන වාර්තාවෙන් පසුව ඒ පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් කිරීමේ හැකියාව පවතින බවත් කොහොමුණත් මේ අත්බෑගය සහ සපත්තු කුට්ටමට වැවූ රුපියල් 63,000ක මුදල සංචාරයේ නිමකර නැවත පැමිණීමට පෙර අදාළ සැපයුම් කරුවන්ට ගෙවන ලෙස එම නිලධාරිනිය මුදල් කළමනාකරණයට නියෝග කර ඇති බවත් ඒ අනුව විදුලි බල මණ්ඩලය ඒ මුදල සැපයුම් කරුවන්ට දැනටමත් ගවා ඇති බවත් විදුලි බල මණ්ඩලයේ සේවකයන් සඳහන් කරනවා. එම අතිරේක සාමාන්‍ය අධිකාරීවරය ලබන වසරේ විශ්‍රාම යාමට නියමිතයි කියලායි සේවකයන් සඳහන් කරන්නේ. විදේශ සංචාර සඳහා සහභාගී වන නිලධාරින්ට ගමන් මළු ආදිය මිලදී ගැනීමට විදුලි බල මණ්ඩලයේ මුදල් ඒ ආකාරයෙන් භාවිත කරන්න බෑ කියන කාරණාව සේවකයන් පෙන්වා දෙනවා කියලා තමයි පුවත්පත් වාර්තාවෙන් කරුණුගෙන හරදක්වන්නේ. ඉතින් රට යන්න බඩු ගන්න ඒ ආකාරයෙන් මහජන මුදල් මණ්ඩලයක මුදල් පාවිච්චි කරන්න පුළුවන්ද කියලත් ප්‍රශ්නයක් තියෙනවා. ඒකට පාවිච්චි කළා තියෙන ආකාරයක් තමයි පේන්නේ.